පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බිත්තරවි නිෂ්පාදනය කරන ගොවි ජනතාව රිලවුන්ගෙන් සිදුවන වගහානි නිසා දැඩි පීඩාවට පත්ව තිබෙනවා. මෙම රිලා කරදරය නිසා පොළොන්නරුව ගොවි ජනතාවගේ විවගාවට මෙවන විටත් දැඩි හානි සිදුව ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් බිත්තරවි නිෂ්පාදනය කරන සංගමයේ සභාපති ආනන්ද රාජපක්ෂ පවසන්නේ. මේ රිලා දහනේ කියන එක වැඩිවීම නිසා තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. වී නිෂ්පාදනයේ කෙසෙල් සියලුම නිෂ්පාදන වලට හානියක් සිද්ධ වෙනවා. ගොයමනම් කිරිවදින දවසේ නම් තියෙනවා. එතකොට මේක බෝ වෙන එක නවත්තන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. මුන්ට විලෝපිකයක් නැහැ. අපි සම්පූර්ණයෙන් එකඟයි මේ රිලා ගහණේ ඉවත් කරන්න ඕන. රජය මගින් මෙම අධික රිලා ගහණය පාලනයට මෙවන විට කිසිඳු පියවරක් ගෙන නොමැති බවට ගොවි ජනතාවද චෝදනා කරනවා. පොල් ගහක පොල් ඇට්ටියක් තියෙන්නේ. තේරම විනාශ කරනවා. කරන් යනවා නම් ගොඩාක් හොඳයි. දැනට තියෙන තත්ත්වය අනුව මහජනයාට හරි හිරිහැරයි. ගෙදර තියෙන බත් මුට්ටිය පවා මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුනුවව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ රිටිගල වනජීවී කලාපයට අයත් කොකාවැව සහ ගැටලාව ප්‍රදේශවල ජනතාවද රිලවුන්ගෙන් සිදුවන කරදරය නිසා දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ගෙදර තියෙන පොල් ගහේ නම් කනවා ඉතින් කොහොම හරි ඉතින් මෙයාලව අයින් කරන්න කියලා තමයි කියන්නේ අපි. මේ රිලා තරේ නම් ලොකුම හානියක් තියෙන. සත්ව ඉවත් කරන්න අපි ඉල්ලීම කෙල්ලුවා. නමුත් තාම මේ කිසිම අපිට මකසින් ප්‍රතිආරයක් ලැබුණේ රිලව් 150 200ක් විතර ඉන්නව රෑනක් කොච්චර එලෙව්වත් යන්නේ නැහැ. ඉතින් මේකට නිලධාරින්ගේ මැදිහත් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.